හරි ත්‍රිකෝණමිතිය අපි එදා කරා මේ ABC එකතුව සම්බන්ධ ගැටලු කීපයක් මම ඒක දාලා තුන ප්ලේලිස්ට් එකට ඒකේ මම තීරණ අදත් ගණන් කීපයක් තව කරන්නයි කියලා මේකේ අංක 18 ප්‍රශ්නෙන් මම දැන් පටන් ගන්නවා හරි ඒ අංක 18 ප්‍රශ්න කියන්නේ sin a + b sin a + b ඍණ c dan sin b + c ඍණ a dan sin a + c ඍණ b සමාන දෙකක් sin a sin b sin c ගුණිතය කියලා පෙන්වන්න කියලා කියන්නේ ළමයාට දැක්කම මතක් වෙනවා අපි මේ a + b + c ෆයිනලිමයි දැන් මේක මේ පස්සේ පටන් ගන්නවා මෙතන මේ a + b දාන්න පුළුවන් කියලා යාට තේරෙනවා ෆයිනල් c කියලා එතන ඍණ c කොහොම සෙට් කරනවා කොහොමද මෙතන b + c ට ෆයිනල් a කියලා දාන්න පුළුවන් වෙනවා එතන ඔහොම සෙට් කරනවා කොහොමද මෙතන a + c ට ෆයිනල් b කියලා දාන්න පුළුවන් වෙනවා එතන ඔහොම සෙට් කරනවා කොහොමද දැන් සමස්ත ඔන්න ඔය කෝණ වල සයින් අගේ සලකන්න තමයි තියෙන්නේ කියලා මොකද ආ මෙතන හතක් තියෙනවා අය ඔහොම තියෙනක තේරෙනවා එතන මේකේ ඒ ඉංගි ආවොත් මේ මේ තියෙන ලොකු කරලා දෙන කෝණ කුම්බල දෙන කෝණ තුන නම් සරල කරන්න පුළුවන් කියලා ඉංගි ආවොත් මේ ඉන්නේ ෆයිල් එක 2යි සි මේ ඉන්නේ ෆයිල් එක 2යි මේ ඉන්නේ ෆයිල් එක 2යි ही साइन ना कितना अंतर ही है कितने लोग हमें कितने इंगरे हैं आज मेरे पास सारा ना तेरा साइन फाइल देखा सी को आते का साइन देखा सी को आते का मेने साइन देखा ही है मेने साइन देखा ही तब मैंने मेरे पास सारा करने मेरे को मैंने करने पुलों ना हरे बैठ केला इंगी आओ हर जब मुझे करने මේකට තමයි සයින් සීතන. එතන දෙවරක් සයින් කෝණ දෙක එකතුන් භාගයක සීතන a. ඊට පස්සේ cos සීරණ a. ධන මේ සයින් දෙක විදිකන් දිහා හරිනා කෝණ තේරෙන්නේ කඩා ගන්නවා නේද මෙහෙම. ඒකද ඉංගියෙන් නෝ. ඊට පස්සේ මෙතන ගන්න පස්සේ මේකට ගන්න පුළුවන් අප කොහොමද? ෆයිරන් b එකට ගත්තේ. ඒතර සයින් ෆයිරන් b නේ. සරලයෙන් කියන්නේ දෙකයි සයින් b. ප්‍රතිපල. cos sin a මම ස්ටෙප් එක සාකච්ඡා කරන්නේ හරි දෙකයි sin b cos නේ දැන් වල තියෙන දෙකයි sin b ඉල්ල ගන්න පුළුවන් ඔක්කොම අතුරේ තුරන cos sin a cos b දැන් අපෝ තේරෙන ඕගොල්ලෝ ශනිකව මෙන්න මේ කර දැම්ම නම් cos sin d දෙවර cos කෝණ දෙක එකතු වෙන භාගය. ඒතර මම කෙටි කරන ලියාට c ධන b වෙන a ගෙන් භාගය ආයි cos c ඒතර වෙන ලබන නේද? c ඍණ a ඍණ b ගෙන් භාගය. දැන් මට එක මෙහෙම ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ආයි දාන්න පුළුවන් මෙතන c ධන b කියන්නේ 5 ඍණ a. මේකට දාලා 5 ඍණ a කියලා මේකට දාලා හේතුව කවුද? පරිණ C කියලා. දාලා සුළු කරලා දෙකෙන් බෙදුවොත් එතන අපිට මේ දෙක දෙක හතරක් කියලා sin b i cos phi යට දෙක ඍණ a යට phi යට දෙක ඍණ a කියලා තියෙනවා. අතරින් යනවා අපි cos c ඍණ phi යට දෙක කියලා. අපි දන්න cos තීටරේ අනුමුතුවත් අනුරණ තීටරුවත් දෙකම සයින් තීටරව තමයි. හරි cos. හ්ම්. ඒ වගේම සයින් හතරක් sin b cos a ඔව් cos a sin a. sin a sin c හිටවහම විතර. හරි. හරි ඊට පස්සේ අපල 19